वहल संबंध कथा वहले तीन प्रधान वशन वहल वहले प्रधान वशन प्रधान वशन कुटस्ते हूं वहल व्यू अलिते हूंनो सेविल प्रधान वशन वहल कोटास्ते व्यूह से व्यूहेम विविधाकार विविधाकार से व्यूहेलिंग लोह कॉन्क्रीट आदि व्यूहे सेविल सदहा विविध भाविता करनो एस्पेस्टस उलू अरे इलाट तव गातो तो तहाडु वर्ग गैल्वनाइज तहाडु तीनो पॉलीमर तहाडु योगे तहाडु वर्ग तीनो मेन मेव सेविल विधियट अपि भाविता करनो सेविल विधियट वहले प्रभेद कोटास देगाई प्रधान वशयेन व्यूहय सह सेविल හරි එතකොට දැන් අපි වහල කියන එක ගත්තොත් වහල මොකටද ඇත්තටම අවශ්‍ය වෙන්නේ වහලේ අවශ්‍යතාවය මොකක්ද හරි වහලේ ප්‍රධාන අවශ්‍යතාවය තමයි වහලේ ප්‍රධාන අවශ්‍යතාවය වෙන්නේ මේ ගොඩනැගිල්ල තුල ඉන්න අය වැස්ස අවුව පින්න වැනි බාහිර උදුරු වලින් ආරක්ෂා කරගන්න හරි මේක ඇතුලේ ඉන්න අය බාහිර උදුරු වලින් ආරක්ෂා කරගන්න प्रधान अमतर कार्यान उदाहरण अलंकार विविध वहल कैबली अलंकार अलंकार ईट अमतर अभी भाविता पेनुम आकर्षणीय पेनुम ईट पास तव गो आरक्षा अरे आरक्षा मे वगे कार्य अभी वहाल भाविता अरे वहाल भाविता मे वहाल भाविता अभी दें कथा कर प्रधान वशेन आरक्षा मैं अरे वहाल भावित
එතකොට දැන් වහලක වහලක තියෙන ප්‍රධාන ගුණාංග මොනවද? මේ සඳහා භාවිතා කරන වහලක් වහලේ ප්‍රධාන ගුණාංග. දැන් වහලක් වුණාම අපිට මේක වහල තියෙන උන ස්ථාවර. හුලගත් අක්නා වහල යන්නේ නැති වෙන දේ. වහල ස්ථාවර වෙන්නේ. හරි? වහලේ ඒ කියන්නේ කල් පැවැත්ම. මේකේ කල් පැවැත්ම තියෙනවා. හරි? වහලක ගුණාංගයක් තමයි කල් පැවැත්ම. ඊට අමතරව දැන් මේ වහලක් කියන එක අපිට නිතර නිතර අලුත් වැඩියා කරන්න බෑ. හරි? ඔකට අපිට හැම මාසෙම මාසෙටම වහල අලුත් වැඩියා කර කර තියාගන්න බෑ. ඒකෝර ඒක කරදරයි. ඒකින්ද වහලක් කියන එක තියෙන ගුණාංගයක් තමයි අවම නඩත්තු. නඩත්තුව අවම වෙන්න ඕන. හරි? ඊළඟට ගොඩනැගිල්ලේ ආරක්ෂාව ලබා දෙන්න ඕන. ලබා දෙන්න පුළුවන් හැකියාවක් වහලකට තියෙනවා. වහලේ තිබිය යුතු ගුණාංගය. තව අපි ගත්තොත් ගොඩනැගිල්ලකට අපේක්ෂා කරන ආකර්ෂණීය පෙනුම ලබා දීමේ හැකියාවක් වහලකට තියෙන්න ඕන. හරි? එතකොට තව ගත්තොත් හොඳ තාප පරිවර්ණයක් වහලක තියෙන්න ඕන. වහලේ ගුණාංගයක් තමයි හොඳ තාප පරිවර්තනය. කියන්නේ තාපය හිරු රශ්මිය ඇතුළට එන එක වළක්වනවා. හරි? එතකොට මෙන්න මේ කියන ගුණාංග වහලක තිබිය යුතුයි. හරි? වහලක තිබෙන්න ඕන ගුණාංග. මෙතන අපි එකින් එක ලියාගමු. හරි? මෙතන ලියාගන්නේ ගන්න එකක් තමයි අවශ්‍යතාවය. අවශ්‍යතාවය. වහලක අවශ්‍යතාවය. ඊළඟට වහලක තියෙන්න ඕන ගුණාංග. මොනවද ගුණාංග? මේ ටික තමයි අපි දැන් කතා කරන්නේ. හරි? අවශ්‍යතාවය ගැන කතා කර ගුණාංග ගැන කතා කරමු. අපි මේ ටික පොඩ්ඩක් ලියාගමු. ලියාගන්න වහල කියලා මාතෘකාව ලියලා ඒකේ අපි ලියාගන්න. වහලක් යනු ගහ වහලක් යනු ගොඩනැගිල්ලක උඩු හැටුමට අයත් උඩු හැටුමට අයත් වන අතර උඩු හැටුමට අයත් වන අතර උඩු හැටුමට අයත් වන අතර උඩු හැටුමට අයත් ඒ ගොඩනැගිල්ලේ ඉහළින්ම පිහිටයි උඩු හැටුමට අයත් වන අතර එය ගොඩනැගිල්ලේ ඉහළින්ම පිහිටයි. ගොඩනැගිල්ලේ ඉහළින්ම පිහිටයි. ගොඩනැගිල්ලේ ඉහළින්ම පිහිටයි. ගොඩනැගිල්ලේ ඉහළින්ම පිහිටයි. වහලක ප්‍රධාන අවශ්‍යතාවය වන්නේ වහලක ප්‍රධාන අවශ්‍යතාවය වන්නේ වහලක ප්‍රධාන අවශ්‍යතාවය වන්නේ අවුව වැස්ස පින්න අවුව වැස්ස පින්න වැනි බාහිර උදුරු වලින්
දැනි බාහිර උදුරු වලින් බේරීම සඳහා බේරීම සඳහා ආවරණයක් ලබා දීමත් බේරීම සඳහා ආවරණයක් ලබා දීමත් ආවරණයක් ලබා දීමත් ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබා දීමත් ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබා දීමත් ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබා දීමත් ආකර්ෂණීය පෙනුමක් ලබා දීමත් ආකර්ෂණීය පෙනුමක් ලබා දීමත් වහලක ප්‍රධාන වශයෙන් වහලක ප්‍රධාන වශයෙන් වහලක ප්‍රධාන වශයෙන් ව්‍යුහය හා සෙවිලි වහලක ප්‍රධාන වශයෙන් ව්‍යුහය හා සෙවිලි ලෙස කොටස් දෙකක් व्यूहे हा सेविली लेस कोटास देका कोटास देका पावतीन अतर पावतीन अतर लेस कोटास देका पावतीन अतर मेम पाडम मगिन मेम पाडम मगिन मेम पाडम मगिन मेम कोटास देख पिली बंद साकच्चा कराय मेम पाडम मगिन मेम कोटास देख पिली बंद साकच्चा कराय එම කොටස් දෙක පිළිබඳ සාකච්ඡා කරයි. එම කොටස් දෙක පිළිබඳ සාකච්ඡා කරයි. ඊළඟට ලියා ගන්න වහලක තිබිය යුතු ගුණාංග. වහලක තිබිය යුතු ගුණාංග. වහලක තිබිය යුතු ගුණාංග වහලක තිබිය යුතු ගුණාංග අරුදාලා හෝ 1 2 3 දාල ලියා ගන්න व्यूहे स्थावरव तिबिय युतुय व्यूहय स्थावरव तिबिय युतुय
ඊළඟ එක අවම නඩත්තුවක් තිබිය යුතුය අවම නඩත්තුවක් තිබිය යුතුය කල්පවැත්මක් තිබිය යුතුය තුන්වෙනි කරුණ කල්පවැත්මක් තිබිය යුතුය කල්පවැත්මක් තිබිය යුතුය හොඳ තාප පරිවරණයක් 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 තිබිය යුතුය. ඊළඟට ආකර්ෂණීය පෙනුමක් ලබාගත හැකි විය යුතුය. ආකර්ෂණීය පෙනුමක් ලබාගත හැකි විය යුතුය. ඊළඟ ගුණාංගය ගොඩනැගිල්ලට ආරක්ෂාවක් ලබා දිය හැකි විය යුතුය ගොඩනැගිල්ලට ආරක්ෂාවක් ලබා දිය හැකි විය යුතුය ගොඩනැගිල්ලට ආරක්ෂාවක් ලබා දිය හැකි විය යුතුය ඊළඟ ගුණාංගය වහලක තියෙන්න ඕන කාලගුණික විපර්යාස වලට කාලගුණික විපර්යාස වලට ඔරොත්තු දීමේ හැකියාව තිබිය යුතුය කාලගුණික විපර්යාස වලට ඔරොත්තු දීමේ හැකියාව තිබිය යුතුය දොර මෙන්න මේ තමයි වහලක තියෙන උන ගුණාංග. දැන් අපි කිව්ව වහලක අවශ්‍යතාවය මොකද්ද? අවශ්‍යතාවය සහ ගුණාංග. හරි? දොර මේ උඩු හැටුමට අයිති වහල තමයි ගොඩනැගිල්ල ඉහළින්ම තියෙන්නේ. මේ ඉහළින්ම තියෙන වහල පිළිබඳ වහලේ කොටස් දෙකක් තියෙන ව්‍යුහය සහ සෙවිලි. මේ පාඩමේදී ගොඩක් කරලා කතා කරන්න හදන්නේ මේ ව්‍යුහය සහ සෙවිලි පිළිබඳව. හරි? දොර ඒකෙදි කතා කරන්න යනකොට අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ වහල මොකටද අවශ්‍ය වෙන්නේ ගොඩනැගිල්ලක? අවශ්‍යතාව හරි අවශ්‍යතාවය විදියට අපි ගන්න පුළුවන් මේක ඇතුලේ ඉන්න අය සහ බඩමුට්ටු දැස්ස අවුව පින්න ආදී බාහිර විපර්යාස වලින් බාහිර උදුරු වලින් ආවරණයක් සකස් කරලා ආරක්ෂා කරගන්න හරි ඊට අමතරව ගොඩනැගිල්ලට අපේක්ෂා කරන එනුමක් ලබා ගන්න හරි ඊට අමතරව ගත්තොත් මේ ගොඩනැගිල්ලට හොඳ ආරක්ෂාවක් ලබා ගන්න අපිට පුළුවන් වහල වහල භාවිතා කරන්න. ඒක වහලේ අවශ්‍යතාවය ඒක. ඊට පස්සේ අපි වහලේ ගුණාංග පිළිබඳව කතා කරා ගුණාංග කීපයක්. ඊළඟට අපි බලමු දැන් අපි ඉස්සෙල්ලා බලමු මෙන්න මේ වහලේ ව්‍යුහය. ව්‍යුහය ඉදි කරන්න යනකොට ව්‍යුහය සඳහා මං කෝ ව්‍යුහය දැව ලෝහ කොන්ක්‍රීට් වගේ වෙන් ව්‍යුහය ඉදි කරා. ඒතර අපි මේක දැව වලින් ව්‍යුහය ඉදි කරනකොට මේ වහලේ භාවිතා කරන දැව කොටස් මොනවද කියලා අපි බලමු. හරි? ලියා ගන්න මාතෘකාව
වහල ව්‍යුහය සඳහා භාවිතා වන දැව කොටස් වහල ව්‍යුහය සඳහා භාවිතා වන දැව කොටස් මාතෘකාව ලියා ගන්න වහල ව්‍යුහය සඳහා භාවිතා වන දැව කොටස් වහල ව්‍යුහය සඳහා භාවිතා වන දැව කොටස් දැව කොටස් තර් මේ ව්‍යුහය සඳහා භාවිතා කරන දැව කොටස් ගත්තොත් මේ දැව කොටස් ප්‍රධාන වශයෙන් අපිට වර්ග කීපයකට හඳුන්වන්න පුළුවන් හරි දැව කොටස් ගත්තොත් මේ දැව කොටස් තියෙනවා එකක් තමයි යටලී තියෙන වහලේ යටලී යටලී තියෙන ඊළඟට ගත්තොත් පරාල තියෙන රීප්ප තියෙන හරි ඊළඟට ගත්තොත් තව තියෙනවා පුරුපා තියෙන බාල්ක තියෙන හරි ওই වගේ දව කොටස් ගණනාවක් තියෙනවා යටලී වල යටලී වර්ග තුනක් තියෙනවා යටලී ගත්තොත් යටලී වර්ග තුනක් ඉත්‍ති යටලීය මැද යටලී මැද යටලී වලට තව නමක් කියනවා අට්ටබාල ඊළඟට ගත්තොත් තව එකක් තියෙනවා බුදුන් යටලී යටලී වර්ග තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් යටලී වර්ග තුනක් තියෙනවා පරාල ගත්තොත් පරාල ප්‍රධාන වශයෙන් වර්ග හතරක් තියෙනවා පරාල වර්ග හතරක් හරි මූල පරාල වැලි රාක්ත කියන්නේ කාණු පරාල සාමාන්‍ය පරාල කෙටි පරාල පරාල වර්ග හතරයි ඊළඟට පරාල උඩින් ගහන දැන් අපි ඉස්සෙල්ලා කියන්නේ යටලී ටික තියෙනවා එහෙනම් යටලී ටික කිව්වා මුදුන් යටලීයයි වහලක පොඩි වහල කොටසක් ඇන්දොත් विमान मेन मेहिम वहाल वहाल मेतनी मेहरिंगनो विनो विद्युड विद्युटी मेतन दिगवेना मेदते अटली मेद अरे मे तीन अटल मे पत्र दानो पराल पराल दान व्यूहय වහලේ සැකිල්ල තන්නකොට අපිට අවශ්‍ය කරන දැව කොටස්. ඒතර අපිට මීට අමතරව මෙන්න මේ වගේ මැදයක් ලිය යොදා ගන්න ඕන නම් පරායනයේ වැඩි අවස්ථාවලදී මේවට මැදට ගහන්න ඕන කුරුපා. කුරුපා ගහන්න කුරුපා රඳවීම සඳහා බාල්කයක් තියන්න. මේ බාල්කිය උඩ කුරුපාවක් ගහලා මේක රඳවනවා. හරි? මේ මේවට ආධාරක අවශ්‍ය වෙනවා. හරි? මේකේ කුරුපා බාල්ක ඔයික අවශ්‍ය වෙනවා. මේවා තමයි සාමාන්‍යයෙන් දැව කොටස් වෙන්නේ. මේ වහලක පොලිස් හැකියලක් ඇත. හරි? ඒකට දැන් මේකෙදී අපි බලමු දැව කොටස් එකින් එක ලියා ගන්න පළවෙනි එක. ඉස්සෙල්ල මේ යටලී වර්ග තුන ගැන බලමු. ඒකේ පළවෙනි එක ලියා ගන්න විත්ති යටලී. එක විත්ති යටලී. එක විත්ති යටලී. විත්ති යටලී. මේ වහල සැකෙල්ලක් තනා ගැනීමේදී අපි ඉස්සෙල්ලම තියෙන
දැවකොට තමයි බිත්ති යටිලිය. බිත්ති උඩ යටිලිය දෙක තමයි ඉස්සෙල්ල තියන්නේ බිත්ති වල. බිත්ති වල තියෙන යටිලිය දෙක තමයි ඉස්සෙල්ල තියන්නේ. එතන යට. හරි? එතන මේක පළමුවෙන්ම තබන දැවකොටස තමයි බිත්ති යටිලිය. ඒක තියන්නේ බිත්ති උඩ. හරි? එතන බහල සැකිල්ලේ මුලින්ම තියෙන යටිලිය මේක. බිත්ති මත තියෙන බිත්ති යටිලිය. හරි? ඊළඟට තමයි අපි තියන්නේ මුදුන් යටිලිය. මුදුන් යටිලිය රඳවන්නේ. මේ දෙක අපිට අවශ්‍ය වෙන අනිවාර්යයි. මොකද පරාල දෙක යන්නේ මේ දෙකට. හරි? මුදුන් යටිලිය, බිත්ති යටිලිය අතර තමයි පරාල යන්නේ. පරාල පිහිටවන්න ඕනේ. පරාල වල දිග වැඩි වෙලා සම්බන්ධ කරන්න ඕන නම් ජොයින්ට් එක දාගන්න ඕන නම් තමයි අපි මෙතන මැද යටිලියව භාවිත කරන්නේ. නැත්නම් අපිට මුදුන් යටිලියයි බිත්ති යටිලිය අතර පරාල දාලා රීප්ප දාලා කුඩා වහරක් නම් සකස් කරගන්න පුළුවන්. හරි? පළවෙනි වදන එක බිත්ති යටිලිය. ලියාගන්න බිත්ති යටිලිය. වහල ව්‍යුහයක් තැනීමේදී පළමුවෙන්ම තබන දැව කොටස පළමුවෙන් තබන දැව කොටස බිත්ති යටලිය වන අතර වහලේ බර බිත්තියට සමසේ බෙදා හැරීම සිදු කරයි සමසේ බෙදා හැරීම සිදු කරයි පරාලවලට ආධාරකයක් වන මෙය පරාල රඳවා තබා ගැනීමට උපකාරී වේ. මෙහි හරස්කඩ මිලිමීටර් 75 වැඩි කිරීම 100. සිත 100 වැඩි කිරීම 125. ප්‍රමාණවලින් භාවිතා කරයි. ඊළඟට දෙවෙනි එක්කෙනා ගමු මෙන්න මෙයා මුදුන් යටිලිය ගමු ඊළඟට. දෙක විදියට ගමු මුදුන් යටිලිය. එයා ගන්න මුදුන් යටිලිය දෙක. දෙවෙනි එක මුදුන් යටිලිය විදියට ගමු. පරාලවල ඉහළ කෙළවර
පරාලවල ඉහළ කෙළවර සම්බන්ධ කරන පරාලවල ඉහළ කෙළවර සම්බන්ධ කරන පරාලවල ඉහළ කෙළවර සම්බන්ධ කරන ගොඩනැගිල්ලේ ඉහළින්ම පිහිටන ගොඩනැගිල්ලේ ඉහළින්ම පිහිටන ගොඩනැගිල්ලේ ඉහළින්ම පිහිටන දැව කොටසයි ගොඩනැගිල්ලේ ඉහළින්ම පිහිටන දැව කොටසයි දැව කොටසයි හරස්කඩ අරස්කඩ හරස්කඩ मिलीमीटर 37.5 වැඩිකිරීම 125 සිට අරස්කඩ මිලිමීටර් 37.5 වැඩිකිරීම 125 සිට 50 වැඩිකිරීම 200 50 වැඩිකිරීම 200 දක්වා ප්‍රමාණ වලින් භාවිතා කරයි දක්වා प्रमाण वलिन बाविता कराय दक्वा प्रमाण वलिन बाविता कराय इसतेशम पहावेडी गिरीम कसी विसी पहाई सिर पनाहवेडी गिरीम देशी दक्वा प्रमाण वलिन बाविता कराय इलाड़ थुंगनी යටලී වර්ගයේ මැද යටලී මැද යටලී අට්ටවාල මැද යටලී නැත්නම් අපි අට්ටවාලය ලෙස හඳුන්වනවා මැද යටලී මැද යටලී අට්ටවාලය විදියට හඳුන්වනවා ඊතර ලියා ගන්න දැන් මැද යටලී මම කලින් කිව්වා මැද යටලී භාවිතා කරන්නේ අර තරායනේ වැඩි නම් මුදුන් යටලීයයි බිත්ති යටලීයයි අතර පරතරය වැඩි නම් එහෙම දාන පරාලයට මේකේ පරතරය දිග වැඩි තරායනේ වැඩි තරායනේ වැඩි අවස්ථාවලදී අපිට මේක සම්බන්ධ කරන්න වෙනවා පරාල දෙක සම්බන්ධ කරලා භාවිත කරන්න වෙනවා ඒකෝ මෙහෙන් බර වැඩි වෙනකොට මෙතනින් මේ පරාලේ නැවිලා මෙතන සම්බන්ධක ගැලවෙන්නත් පුළුවන් ඒකෙන් මේකේදී අපි මැදට ආධාරකයක් විදියට මැද යටලීය භාවිත කරනවා මැද යටලිය සාමාන්‍යයෙන් අපි පළල වැඩි උස වැඩි යටලියක් තමයි භාවිත කරන්නේ. දැන් මේකෙදි භාවිත කරේ පළල අඩු උස වැඩි එකක්. මුදුන් යටලිය සඳහා භාවිත කරේ පළල අඩු උස වැඩි. හරි? මේකෙදි භාවිත කරනවා මෙයාට වඩා පළලත් වැඩි උසත් වැඩි. හරි? යටලියක් අපි භාවිත කරනවා. පළල සාමාන්‍ය පළල නම් ගොඩක් වෙලා මේකට සමාන ගානක් වගේ ගන්නවා. උස පොඩ්ඩක් වැඩි කරනවා. හරි? ලියා ගන්න मुदुन यटलीय हा बित्ति यटलीय अतर 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 परायने वेडी मुदुन यटलीय हा बित्ति यटलीय अतर පරායනෙ හෙවත් පරතරය වැඩි පරායනෙ හෙවත් පරතරය වැඩි පරතරය වැඩි වන විට පරතරය වැඩි වන විට පරතරය වැඩි වන විට පරාල සම්බන්ධ කිරීමට සිදුවන පරාල සම්බන්ධ කිරීමට සිදුවන අතර පරාල සම්බන්ධ කිරීමට සිදුවන අතර පරාල සම්බන්ධ කිරීමට සිදුවන අතර එවිට මැදින් ආධාරකයේ දීම අවශ්‍ය වේ. එවිට මැදින් ආධාරකයේ දීම අවශ්‍ය වේ.
मैदिन आर आधार के दीमा अवश्य वे मेम आधार के मैदे अटलीय ले सहादुन्ना नातर मेम आधार के मैदे अटलीय ले सहादुन्ना नातर मैदे अटलीय ले सहादुन्ना नातर හඳුන් වන අතර මිලිමීටර් 75 වැඩි කිරීම 125 සිට 100 වැඩි කිරීම 200 75 වැඩි කිරීම 125 සිට 100 වැඩි කිරීම 200 දක්වා ප්‍රමාණ වලින් दक्वा प्रमाण वलीं बाविता कराई प्रमाण वलीं बाविता कराई बाविता करें इलाके पे हम वहाँ पे पराल वाले पे देंगे उन्हें यात्री सेट्टे का हर अरे यात्री सेट्टे का हर इलाके आप गाँव में पराल दें पराल का तो पराल वर्ग हतराक्ती है ना मूल पराल खान पराल सामान पराल सह केटी पराल दूर में पराल हतरमात बनना ना हम पड़ी बाहर क्या लग के अंदो मैंने मेरे विद्या का हारा वाला अरे मेरे में हारा वाला आकाश करने वाला बाहर सामान्य समाहर पास हाल बोलने के लिए नो वही विद्या का एल हैडेटर हारा वाला तीनों मैं एल हैडेटर हारा हुआ कोई का बाहर एल हैडेटर हारा वाला मेरे विद्या का हालत ही නැත්තම් මුදුනක් සහිතව මුදුනක් සහිතව හැරෙන්නේ මේ මුදුනට අමතරව මෙහෙම මුදුනක් තියෙනවා පැත්තට ආනත මුදුන. ඒතර මේ වගේ තැන්වලට අපි දාන පරාල තමයි මෙන්න මේ පරාල. මූල පරාලය දාන්නේ මුදුනක් සහිතව වහල හැරීමේදී මූල පරාලය භාවිතා කරන. මූල පරාලය භාවිතා කරන්නේ මෙන්න මේ වගේ තැන්වල. මුදුනක් සහිතව හරවනවා. මූල පරාල. හරි? ඉංග්‍රීසියෙන් කියන මේකට hip rafter rafter හරි දැන් මේවයි ගත්තොත් මේකේ මේකට ඉංග්‍රීසියෙන් කියන wall plate හරි මෙයාට කියන්නේ ridge plate මුදුන් යට නියර කියන ridge plate RIDGE ridge plate मैदे अटली ये क्या ने पर्ली अरे तो उर मैं आटे क्या ने मूल पराले मुदुनक सहित वहाँ ले हरवी में दी अब ये कर क्या ना मूल पराले की मुदुनक सहित वाला वाला हरवे अरे मैं विदेश समारा और पास साल लल तंग
පන්සල් වල ධර්මශාලා වල වගේ වෙයි ඔය ගොඩනැගිලි වල මෙහෙම එල් හැඩයට හැරණේම තියෙනවා. ඒතර වහලක් හැම පැත්තටම ආනතෝ මේ විදිහට ගහන වහලවල් දැකලා ඇත. ඒතර මේ වහලවල් වලදී මේ මුදුනු මුදුන් මේ මුදුනට අමතර මෙහෙම ආනත මුදුන් තියෙනවා. හරි? මුදුන වහල ආනත මුදුන් තියෙනවා. ඒතර ඒවට අපි භාවිතා කරන්න මොකද්ද මූල පරාණ. මෙතෙන්ද මේ අතර දිගට දාන මුදුන් යටලිය ඉඳන් මිත්‍ය අත්ලිය දක්වා යොදන කොටසට දැව කොටසට අපි කියන මූල පරාලය. ඒතර මෙන්න මේ කාණුවක් සහිතව හැරෙන තැන. මෙතන කාණුවක් සහිතව තියෙන්නේ. මේකෙදි ගොඩක් කරාට මෙතන පීල්ල පුදුරා ගන්න වෙනවා. හරි දෙපැත්තෙන් වතුර බහින්නේ. එතකොට මේ පීල්ලටත් ආධාරකයක් විදියට මෙතෙන්ට දාන පරාලයක් මේකට අපි කියනවා කාණු පරාලය. වැලිලා කාණු. කාණු පරාලය. කාණු පරාලය. හරි එතකොට එතකොට ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද වැලි රාක්ත වැලි කාණු පරාල කාණුවක් සහිතව වහලා හැදෙන සාමාන්‍ය පරාල සාමාන්‍ය පරාල අපි මුදුන් යටලියයි බිත්ති යටලියයි අතර යාවෙනව නම් මේවා සාමාන්‍ය පරාල හරි මේ තියෙන්නේ සාමාන්‍ය පරාල संबंध मेन मे दरिपराले पराल संबंध आनुपरालेटाई मुदुन्यकली आनुपरालेटाई मुदुन्यकली मूलपराले संबंध मूलपरालेटाई वित्तीय पराल संबंध ඔයි පරාල වලට අපි කියනෝ ඔයි වර පරග දෙකටම කෙටි පරාල කියලා කියනවා. හරි? මේවා කෙටි පරාල. කෙටි පරාල. ෂෝට් ට්‍රාන්ස්ෆර්. හරි? මේ සාමාන්‍ය පරාල වලට අපි කියන්නේ රාෆ්ටර් කියලාමයි. රාෆ්ටර් නෝමල් රාෆ්ටර් කියලා නෙමෙයි රාෆ්ටර් කියලාම කියනවා. රාෆ්ටර්. මේකට කියන ෂෝට් ට්‍රාන්ස්ෆර්. කෙටි පරාල. ෂෝට් ඉංග්‍රීසි කියන soft rafter කියන. එතකොට මෙන්න මේ විදියට අපි පරාල ටික හඳුන්වන්න පුළුවන්. හරි? පරාල ධාති හතරක් ගැන කිව්වා මූල පරාලය, කාණු පරාලය, සාමාන්‍ය පරාලය, කෙටි පරාලය. එතකොට මූල පරාලය තියෙන්නේ වහල හැරෙනව නම් මුදුනක් සහිතව මූල පරාලය. හරි? ඊළඟට බැලි කාණු පරාලය ඉන්නේ වහල හැරෙනව නම් ඇතුළට ආනතව කාණුවක් සහිතව ඒක කාණු පරාලය. සාමාන්‍ය පරාලයේ අර්ථ දක්වන්නේ මුදුන් යටලිය විත්‍ය යටලිය අතර තියෙන ඒක සාමාන්‍ය පරාල. හරි? කෙටි පරාල ෂෝට් ට්‍රාෆ්ට් තියෙනවා එක්කෝ මුදුන් යටලියයි කාණු පරාලයේ අතර තියෙන කොටස් දැව කොටස නැත්තම් මූල පරාලයේ විත්‍ය යටලිය අතර තියෙන ඒ පරාල කොටස. හරි? ලියාගමු අපි ඊළඟට මේ නැවත හතරවෙනි එක මූල පරාලය. හතර මූල පරාලය. මූල පරාලය මූල පරාලය ලියා ගන්න පළ දෙකකට වැඩි පළ සහිත 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 වහල වහලක් තැනීමේදී වහලක් තැනීමේදී පළ දෙකකට වැඩි පළ සහිත වහලක් තැනීමේදී තැනීමේදී
एक पैतक वहाले सीट एक पैतक वहाले सीट एक पैतक वहाले सीट एक पैतक वहाले सीट अनेक पैते वहाले दाखवा एक पैतक वहाले सीट अनेक पैते वहाले दाखवा एक पैतक वहाले सीट अनेक पैतक वहाले दाखवा अनेक पैते वहाले दाखवा मुदुनक साहितव मुदुनक साहितव मुदुनक साहितव मुदुनक साहितव वहाल हैरवी में दी मुदुनक साहितव वहाल हैरवी में दी मुदुनक साहितव वहाल हैरवी में दी मुदुन यातली ये सीट बित्ती यातली ये दाखपा मुदुन यातली ये सीट बित्ती यातली ये दाखपा मुदुन यातली ये सीट बित्ती यातली ये दाखपा योदन देवकोटसे दाखपा योदन देवकोटसे मूल परालय वे देवकोटस मूल परालय वे मूल परालय वे मूल मिलीमीटर तीसरा है जैसे हम पहाई एकसिया विसी पहाई मैंने मैं मुदुन ने लिए प्रमाण तीसरा है जैसे हम पहाई एकसिया विसी पहा सीट पनाह वैदिकरी में देसी है तीसरा है जैसे हम पहा वैदिकरी में एकसिया विसी पहा सीट पनाह वैदिकरी में देसी है दाखवा प्रमाण बलिं तीसरा है जैसे हम पहा वैदिकरी में एकसिया विसी पहा सीट पनाह वैदिकरी में देसी दाखवा प्रमाण बलिन दाखवा प्रमाण बलिन प्रमाण बलिन बाविता कराए प्रमाण बलिन बाविता कराए मिलीमीटर तीसरा है जैसे हम पहा पैडिक्री में कैसे विसी पहा सीट पनाह पैडिक्री में देसी है दाखवा प्रमाण वाले बाविता कराए अरे एक बोटा मूलेंद्र की वो मूल पर आल वाले पाल देखकर कट वैडी पाल साहित वहाल तैनी में दी एक पैतक वहाले सीट अनेक पैते वहाले दाखवा मुदुनक साहितव हैरवी में दी मुदुनक साहितव हैरवी में दी मुदुन यातलिए सिटे बित्ती यातलिए दाखपा योदन देवकोटस मुदुन यातलिए सिटे बित्ती यातलिए दाखपा योदन देवकोटस मूल पराले वे मैं मिलीमीटर तीस सत्ताईस दशमलव पाहा වැඩිකිරීම 105 125 සිට 50 වැඩිකිරීම 200 දක්වා ප්‍රමාණ වලින් භාවිතා කරයි භාවිතා කරයි භාවිතා කරයි
फल देखे हिम खेती पराल वाला इहल के लवर फल देखे हिम खेती पराल वाला इहल के लवर इहल के लवर इहल के लवर मूल पराले ट संबंध भी फल देखे हिम मैंने मैं फल देखे हिम खेती पराल वाला इहल के लवर खेती पराल वाला इहल के लवर मूल पराले ट संबंध भी मूल परालेट संबंध वे संबंध वे इधर दिया गया ना पाहा पसीने के ना खानु पराले वैली राफ्ट खानु पराले पसीने का खानु पराले खानु पराले खानु पराले දැන් කාණු පරාලය පැහැදිලි කරා කාණු පරාලයක් කියලා කියන්නේ වහලක් ඇතුළට නැවෙනකොට නැත්නම් කාණුවක් සහිතව හැරවෙනකොට අපි කාණු පරාලයක් භාවිතා කරනවා ඒක ලියා ගන්න ඵල දෙකකට වැඩි ඵල සහිත 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 फल देख कट वैडी फल साहित वहलक्तनी मेदी वहलक्तनी मेदी एक पैतक वहले सित एक पैतक वहले सित වහලක් තැනීමේදී එක් පැත්තක වහලේ සිට එක් පැත්තක වහලේ සිට සිට අනෙක් පැත්තේ වහලය දක්වා අනෙක් පැත්තේ වහලය දක්වා අනෙක් පැත්තේ වහලය දක්වා මේ ඵලයක් කියලා කියන්නේ මෙන්න මේ බෑවුම. හරි? බෑවුම එකකට දෙකකට වඩා වැඩි. දැන් මේ 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 දැන් සාමාන්‍ය මේ ගත්තේ බෑවුම් දෙකක්. එතකොට මේකේ තියෙන්නේ ඵල දෙකක්. එක එක බෑවුමක් තියෙනවා නම් තනි ඵලේ වහලා. පැත්තකට බායලලා තියෙන එක එක බෑවුමක් සහිතව තියෙනවා නම් ඒක තනි ඵලේ. බෑවුම් දෙකක් තියෙනම් ඵල දෙක. බෑවුම් දෙකකට වඩා වැඩි නම් මේ වගේ. දැන් මේකේ තියෙනවා මේ පැත්තට එකයි මේ පැත්තට එකයි දෙකයි මෙහෙට එකයි තුනයි හතරයි පහයි 6 මේ වහලට බෑවුම් 6ක් තියෙනවා හරි ඔතන ඵල 6ක් තියෙනවා මේක ඔතන ඵල දෙකකට වඩා වැඩි ඵල දෙක නම් මෙයක් හරි ඵල දෙකකට වඩා වැඩි වහල තැනීමේදී එක් පැත්තක වහලේ සිට එක් පැත්තක වහලේ සිට අනෙක් පැත්තේ වහලය දක්වා අනෙක් පැත්තේ වහලය දක්වා අනෙක් පැත්තේ වහලය දක්වා පැත්තේ වහලේ දක්වා ඇතුළට වෙනස් වීමක් සහිතව ඇතුළට වෙනස් වීමක් සහිතව ඇතුළට වෙනස් වීමක් සහිතව
ඇතුළට වෙනස් වීමක් සහිතව වහලය හැරවීමේදී වහලය හැරවීමේදී වහලය හැරවීමේදී වහලය හැරවීමේදී දැන් මෙතන ඇතුළට ඇතුළට වෙනස් වීමක් මේක ඇතුළට වෙනස් වීමක් තියෙන එක කියන්නේ කාණුවක් මෙහෙම ගිහිල්ලා මේ ඵලය මේ බෑවුම ගිහින් මේ පැත්තට බෑවුම හැරෙනකොට ඇතුළට වෙනස් වීමක් සහිතව බෑවුම හැරිලා තියෙනවා හරි ඒක ඵලය හැරිලා තියෙනවා ඒතකොට මෙතෙන්ට අපි මොකද්ද මුදුන් යටලියේ සිට විත්ති යටලියට ගියා ගන්න හැරවීමේදී මුදුන් යටලියේ සිට විත්ති යටලිය දක්වා මුදුන් යටලියේ සිට විත්ති යටලිය දක්වා මුදුන් යටලියේ සිට විත්ති යටලිය දක්වා යොදන දැව කොටස යොදන දැව කොටස යොදන දැව කොටස යොදන දැව කොටස කානුපරාලය වේ යොදන දැව කොටස කානුපරාලය වේ කානුපරාලය වේ කානුපරාලය වේ මෙය 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 මිලිමීටර් 37.5 වැඩි කිරීම 125 සිට මිලිමීටර් 37.5 වැඩි කිරීම 125 සිට 50 වැඩි කිරීම 200 50 වැඩි කිරීම 200 දක්වා ප්‍රමාණවලින් දක්වා ප්‍රමාණවලින් දක්වා ප්‍රමාණවලින් භාවිතා කරයි භාවිතා කරයි භාවිතා කරයි ඵල දෙකෙහිම ඵල දෙකෙහිම ඵල දෙකෙහිම ඵල දෙකෙහිම කෙටි පරාලවල පහල කෙලවරවල් ඵල දෙකෙහිම කෙටි පරාලවල පහල කෙලවරවල් කෙටි පරාලවල පහල කෙලවරවල් පහල කෙලවරවල් මෙයට සම්බන්ධ වේ මෙයට සම්බන්ධ වේ මෙයට සම්බන්ධ වේ මෙයට සම්බන්ධ වේ ඊළඟට මොකක්ද ඊළඟ එක සාමාන්‍ය පරාලය දැන් අපි පරාලවල දැන් 1 2 3 4 මූල පරාලය 5 කාණු පරාලය 6 සාමාන්‍ය පරාලය සාමාන්‍ය පරාලයත් හඳුන්වුවා අර්ථ දක්වුවා සාමාන්‍ය පරාලය අපි අර්ථ දක්වන්නේ මුදුන් යටලියේ සිට විත්ති යටලිය දක්වා දාන පරාලය හරි මුදුන් යටලියේ සහ විත්ති යටලිය දක්වා දාන පරාල තුනක් තියෙනවා මේ තුනම දාන්නේ මුදුන් යටලිය සහ විත්ති යටලිය අතර තමයි දාන්නේ හරි මූල පරාලයක් දාන්නේ මුදුන් යටලියේ ඉඳන් විත්ති යටලියට
ආණු පරාලයක් දාන්නේ මුදුන් යට ලියේ සිට විත්තියක් ලිය. සාමාන්‍ය පරාලය දාන්නේ මුදුන් යට ලියේ සිට විත්තියක් ලිය. හැබැයි මේ තුනේ අවශ්‍යතාවය තුන් විදිහකට යොදා ගන්න. හරි? දැන් මේ මුදුන් මූල පරාලය භාවිතා කරන්නේ ඵලය නැත්නම් හැඩය මුදුනක් සහිතව නමනකොට. හරි? හරවනකොට. එතකොට ආණු පරාලය යොදා ගන්නේ හැඩය නැත්නම් ඵලය ඇතුළට හැරෙන විදිහට. නැත්නම් කාණුවක් සහිතව හරවනවා. හරි? දැන් මෙහෙම කාණුවක් හෝ මුදුනක් නැතුව නිකන් මුදුන් යක්ලියයි විත්‍යක් ලිය අතර දානවා නම් මේවා සාමාන්‍ය පරාලය. හරි? ඒක සාමාන්‍ය පරාලය. ලියාගන්න සාමාන්‍ය පරාලය. ලියාගන්න මුදුන් යටලියේ සිට මුදුන් යටලියේ සිට බිත්ති යටලිය දක්වාත් මුදුන් යටලියේ සිට බිත්ති යටලිය දක්වාත් ඉන් පිටත අගුව දක්වාත් ඒ කියන්නේ බිත්තියේ නම් මෙහෙම එළියට දාන හරියට අපි කියනවා වහලේ අගුව කියලා. හරි? මෙතන බිත්තියේ සිට වහලේ එළියට දික් වෙලා තියෙන කෙළවර දක්වා තිරස් කොටස. මෙන්න මේ කොටසට මේකට කියනවා අපි අගුව. හරි? ඉන් පිටත අගුව දක්වාත් අගුව දක්වාත් යොදන දැව කොටස සාමාන්‍ය පරාලයයි. සාමාන්‍ය පරාලය. මෙය මිලිමීටර් 50 වැඩි කිරීම 100. මිලිමීටර් 50 වැඩි කිරීම 100. සිට 75 වැඩි කිරීම 125. 75 වැඩි කිරීම 125. ප්‍රමාණවලින් භාවිතා කරයි. යොදන සෙවිලි ද්‍රව්‍ය අණුව යොදන සෙවිලි ද්‍රව්‍ය අණුව පරාල අතර පරතරය වෙනස් වේ. යොදන සෙවිලි ද්‍රව්‍ය අණුව පරාල අතර පරතරය වෙනස් වේ. පරාල අතර පරතරය වෙනස් වේ. right. ඊළඟ එක්කෙනා කෙටි පරාල. දැන් කෙටි පරාල කියන එක්කෙනත් අපි දන්නව කවුද කියලා. හත්වෙනි එක කෙටි පරාල. short rafter. කෙටි පරාල. කෙටි පරාල වල ප්‍රමාණයන්ගෙන් මේ ප්‍රමාණය ඉන්නේ සාමාන්‍ය පරාල වල ප්‍රමාණයමයි. සාමාන්‍ය පරාල වල ප්‍රමාණයමයි ඉන්නේ. වෙනස කර තියෙන්නේ සාමාන්‍ය පරාලයක් මුදුන් යටලියයි බිත්ති යටලිය අතර වැටෙන්නේ. නමුත් කෙටි පරාලයක් වැටෙන්නේ මුදුන් යටලියේ ඉඳන් එක්කෝ කාණු පරාලයට නැත්නම් කාණු පරාලයේ ඉඳන් බිත්ති පරාලයට.
अरे लिया गाना लिया गाना मुदुन नटलिए हो सिट हो खान पराले दक्पात मुदुन नटलिए सिट खान पराले दक्पात मुदुन नटलिए सिट खान पराले दक्पात हो मूल पराले सिट बित्ति अटलिए दक्पात मुदुन नटलिए सिट खान पराले दक्पात हो मूल पराले सिट बित्ति अटलिए दक्पात मूल पराले सिट बित्ति अटलिए दक्पात दक्पात यदेन देव कोटस यदेन देव कोटस यदेन देव कोटस यदेन देव कोटस खेटी पराल वे यदेन देव कोटस खेटी पराल वे मेहि प्रमाणयन मेहि प्रमाणयन मेहि प्रमाणयन प्रमाणयन सामान्य पराल वलट समान वे मेहि प्रमाणयन सामान्य पराल वलट समान वे सामान्य पराल वलट समान वे सामान्य पराल वलट समान वे हरि ईलंग एक के ना दें मितन हाथा ईलंग टापी अमु मितन अट रीप रीप अरे दें पराल दाली वरला पराल दीन अपी गहने रीप तो रमे व्यू है रीप दागने सेविली सेवीम संधा सेविली अत्रीम संधा पराल मात अभी हरहट यान बित्ती अत्लियर समांतरव देवकोटसक बाविता करनो ये देवकोटसक केनो रीप कियना या गाने वहाल सेविली अत्रीम संधा वहाल सेविली अत्रीम संधा वहाल सेविली अत्रीम संधा වහල සෙවිලි ඇතිරීම සඳහා පරාල මත වහල සෙවිලි ඇතිරීම සඳහා පරාල මත බිත්ති අටලී වලට සමාන්තරව පරාල මත බිත්ති යටලී වලට සමාන්තරව බිත්ති යටලී වලට සමාන්තරව බිත්ති යටලී වලට සමාන්තරව යොදනු ලබන දැව කොටස යොදනු ලබන දැව කොටස රීප වේ मेवा दुलाहा वैडी किरीम तीस्तदर्शन पहेसीत मेवा दुलाहा वैडी किरीम तीस्तदर्शन पहेसीत पानाहा वैडी किरीम पाना दुलाहा वैडी किरीम तीस्तदर्शन पहेसीत पानाहा वैडी किरीम पाना පනහා වැඩි කිරීම 50 පනහා වැඩි කිරීම 50 ප්‍රමාණ වලින්
භාවිතා කරයි ප්‍රමාණ වලින් භාවිතා කරයි ප්‍රමාණ වලින් භාවිතා කරයි භාවිතා කරයි හරි ඊළඟට 9 කුරුපා දැන් කුරුපා කියන එකත් මම මුලදී පැහැදිලි කරා කුරුපාවක් කියන්නේ අපි යටලී සහ ඇතුලින් බුදුන් යටලී සහ මැද යටලී වලට ආධාරක පිනිස ගහන කරු කුරුපා කරු කියලා මම කියන්නේ කරු ඒවට කියන අපි කුරුපා කියලා හරි ස්ට්‍රක් රීප වලට ඉංග්‍රීසි වචනේ බැටන් බැටන් B A double T O N බැටන් කුරුපා වලට කියනවා ස්ට්‍රක් S T R U P ස්ට්‍රක් ස්ට්‍රක් කුරුපා කුරුපා නමවෙනි එක කුරුපා ලියාගන්න වහල මට්ටම දක්වා වහල මට්ටම දක්වා වහල මට්ටම දක්වා වහල මට්ටම දක්වා නිවසේ මැද බිත්ති වහල මට්ටම දක්වා නිවසේ මැද බිත්ති නිවසේ මැද බිත්ති මැද බිත්ති ගොඩනගා නොමැති අවස්ථාවලදී ගොඩනගා නොමැති අවස්ථාවලදී නිවසේ මැද බිත්ති ගොඩනගා නොමැති අවස්ථාවලදී ගොඩනගා නොමැති අවස්ථාවලදී මුදුන් යටලී හා මැද යටලී මුදුන් යටලී හා මැද යටලී මුදුන් යටලී හා මැද යටලී මැද යටලී රැඳවීම සඳහා මැද යටලී රැඳවීම සඳහා යොදන දැව කොටස රැඳවීම සඳහා යොදන දැව කොටස රැඳවීම සඳහා යොදන දැව කොටස කුරුපාව වේ කුරුපාව වේ යොදන දැව කොටස කුරුපාව වේ කුරුපාව වේ මෙය මෙය සීය වැඩි කිරීම සීය මේ ඔක්කොම මිලිමීටර් සීය වැඩි කිරීම සීය සිට සීය වැඩි කිරීම 150 සීය වැඩි කිරීම 100 සිට සීය වැඩි කිරීම 150 ප්‍රමාණ වලින් භාවිතා කරයි ප්‍රමාණ වලින් භාවිතා කරයි ප්‍රමාණ වලින් භාවිතා කරයි ඊළඟට 10 10 බාල්කය දැන් අපිට කුරුපාව රඳවල තබා ගන්න බිත්ති මට්ටමින් රැඳවීම සඳහා මේ කුරුපාව රැඳවීම සඳහා බිත්ති මට්ටමින් යොදන දැව කොටස තමයි බාල්කය කියලා කියන්නේ හරි කුරුපාව රැඳවීමට බිත්ති මට්ටමින් යොදන දැව කොටස ලියා ගන්න බාල්කය බාල්කයට කියනවා අපි ඉංග්‍රීසියෙන් කියනවා බීම් කියලා බීම් එක සිංහලෙන් තව නමක් තියෙනවා තලාඳය කියලා කියනවා බාල්කයේ හෝ තලාඳය 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 ඉංග්‍රීසියෙන් කියන්නේ බීම් කියලා හරි බාල්කයේ හෝ තලාඳය බාල්කයේ කියන එක හඳුන්වා ගන්න පොඩ්ඩක් ලියා ගන්න වහල තැනීමේදී භාවිතා කරන
වහල තැනීමේදී භාවිතා කරන කුරුපා රැඳවීම සඳහා තලාඳය තලාඳය තයන්න හරි තලාඳය සලාඳේ නෙමෙයි තලාඳය තයන්න හරි වහල තැනීමේදී යොදන කුරුපා රැඳවීම සඳහා බිත්ති මට්ටමින් රැඳවීම සඳහා බිත්ති මට්ටමෙන් යොදන දැව කොටස බිත්ති මට්ටමෙන් යොදන දැව කොටස බිත්ති මට්ටමෙන් යොදන දැව කොටස යොදන දැව කොටස බාල්කය වේ බාල්කය වේ බාල්කය වේ මෙය බාල්කය වේ මෙය मिलीमीटर में मिलीमीटर सीए वैडिक्रीम एक सी विषि पाहे सीटर सीए वैडिक्रीम एक सी विषि पाहे सीटर सीए वैडिक्रीम देसी विषि पाह सीए वैडिक्रीम एक सी विषि पाहे सीटर ये वैली क्रीम देसी इसी पाह में यात्रा में प्रमाणे कमाई उसे वैली अरे बाल क वेतन सी ये एक ऐसी इसी पाह है इसी टर सी ये वैली क्रीम देसी इसी पाह दक्षा प्रमाण वलीन दक्षा प्रमाण वलीन दक्षा प्रमाण वलीन बाविता कराई දක්වා ප්‍රමාණ වලින් භාවිතා කරයි එතකොට 10යි තව තියෙන මේක භාවිතා කරන ලෑලි දෙකක් දැව කොටස් විදියට අපිට තව හඳුන්වන්න පුළුවන් ලෑලි දෙකක් තියෙනවා ලෑලි වර්ග දෙකක් හරි දහයයි 11 සඳහා ලියා ගන්න වඩිඹු ලෑලි වඩිඹු ලෑලි කියලා කියන්නේ මොකක්ද පළ දෙකේ වහලක් දැක්කොත් මෙහෙම ඔම මේ පැත්තට යොදන නැත්තම් බෑල්මේ යට පැත්තට විත්ති යටලියට සමාන්තරව යොදන දැව කොටසට අපි කියනෝ වඩිඹු ලෑල්ල කියලා. ඊට අමතරව ලෑල්ලක් අපි ගහනවා මේ පළ දෙකේ වහලේ මෙන්න මේ පැත්තට අරාලේට සමාන්තරව මෙහෙම ලෑල්ල ගහනවා. මේකට අපි කියනවා බාච් ලෑල්ල කියලා. හරි. මෙයා වඩිඹු ලෑල්ල. වඩිඹු වඩිඹු ලෑල්ල. හරි 11 ලියා ගන්න වඩිඹු ලෑල්ල. වඩිඹු ලෑල්ලක් අපි භාවිතා කරන්නේ මොකටද? වඩිඹු ලෑල්ල සහ මේ බාජ්ජාල දෙකම භාවිතා කරන්නේ පරාලවල ආරක්ෂාවට. හරි වඩිඹු ලෑල්ල භාවිතා කරන්නේ පරාල කෙළවර. හරි දැන් මෙතෙන්ද ලෑල්ලක් යොදාගත්තේ නැත්නම් මේ පරාල කෙළවර සෙවිලි වලින් හෝ උලම් පොදට හෝ මේ කෙළවරවල් තෙමෙන. හරි දැව කෙළවරක් දිගටම තෙමෙනකොට ඒක දිරන්න ගන්න. හරි? දැව නැ පරාල කෙළවර මෙහෙම තෙමෙනකොට දිරනවා. මේ දිරීමේදී අපිට මේ පරාලයේ දිරුවට පස්සේ මේක මාරු කරන්න සම්පූර්ණ මේ වහලම ගලවන්න ඕන. නැත්නම් මේ වහලේ කොටසක් ගලවන්න වෙනවා. හරි? ඒතර ඒක වළක්වා ගන්න පුළුවන් අපිට මෙතන පරාල කෙළවර ආවරණය වෙන්න ලෑල්ලක් ගහලා තියෙනවා. එතකොට තෙමෙන්නේ ලෑල්ල. හරි? ලෑල්ල තෙමෙනවා. ලෑල්ල තෙමුනහම ලෑල්ල දිරනවා. ලෑල්ල දිරුවට පස්සේ ලෑල්ල ගැලවුවා අලුත් ලෑල්ලක් ගන්නවා හරි එතකොට මේ මුළු වහල ගලවන එක අපිට බලකී යනවා වඩිඹු ලෑල්ල එන්න
මේ පැත්තට භාවිතා කරන ලෑල්ල ඒ වගේමයි මේකට මේකට කියනවා අපි බාජ් ලෑල්ල කියලා බාජ් බාජ් ලෑල්ල අර බාජ් ලෑල්ල භාවිතා කරන්නේ ওই හුලම් පොද ආදී වැස්සේ වැස්ස පින්නට මේ එළියේ තියෙන පරාලය පිටතින්ම තියෙන පරාලය තෙමුනහම මේක දිරනවා හරි ওই දිරීමෙන් දිරීමෙන් දිරුවහම ලෑල්ල දිරුවහම අලුත් ලෑල්ලක් යදා ගැනීමෙන් අපිට අර සම්පූර්ණ වහල කොටස ගලවන එක බලක් හොදන්න පුළුවන්. හරි? රේ සඳහා භාවිත කරන ලෑලි වර්ග දෙක තමයි ওই. වඩින්බු සහ බාජ්. වඩින්බු සහ බාජ් ලෑල්ල. හරි? එතකොට ලියා ගන්න 11 වඩින්බු ලෑල්ල. වඩින්බු ලෑල්ල ලියා ගන්න. පරාලවල පහල කෙලවරවල් පරාලවල පහල කෙලවරවල් පරාලවල පහල කෙලවරවල් පරාලවල පහල කෙලවරවල් වැසි ජලයෙන් තෙත්වීමෙන් පහල කෙලවරවල් වැසි ජලයෙන් තෙත්වීමෙන් වැසි ජලයෙන් තෙත්වීමෙන් ආරක්ෂා කිරීම සඳහා වැසි ජලයෙන් තෙත්වීමෙන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂා කිරීම සඳහා පරාලවල පහල කෙළවරට පරාලවල පහල කෙළවරට පරාලවල පහල කෙළවරට පිටි අටලියට සමාන්තරව පරාලවල පහල කෙළවරට පිටි අටලියට සමාන්තරව පිටි අටලියට සමාන්තරව පරාලවල පහල කෙළවරට පරාලවල පහල කෙළවරට බිත්ති අටලියට සමාන්තරව බිත්ති අටලියට සමාන්තරව සවිකරණු ලබන ලෑල්ල සවිකරණු ලබන ලෑල්ල සවිකරණු ලබන ලෑල්ල වඩින්බු ලෑල්ල වෙයි සවිකරණු ලබන ලෑල්ල වඩින්බු ලෑල්ල වෙයි මෙය මිලිමීටර් 25 වැඩි කිරීම 200 මිලිමීටර් 25 වැඩි කිරීම 200 අඟල් වලින් ගත්තොත් අඟලයි 8යි හරි මෙහෙම 25 200 සිට 37.5 37.5 වැඩි කිරීම 250 අඟල් 1මාර 10 37.5 වැඩි කිරීම 250 ප්‍රමාණයන්ගෙන් භාවිතා කරයි ප්‍රමාණයන්ගෙන් භාවිතා කරයි ප්‍රමාණයන්ගෙන් භාවිතා කරයි right ඊළඟට 12 12 12 බාජ් ලෑල් බාජ් ලෑල් බාජ් ලෑල් බාජ් ලෑල් ලියා ගන්න පළ දෙකේ වහල සඳහා පළ දෙකේ වහල සඳහා පළ කියලා කියන්නේ බෑවුම් බෑවුම් දෙකේ වහල පළ දෙකේ වහල සඳහා
පළ දෙකේ වහල සඳහා ගොඩනැගිල්ලේ පළල පැති දෙකෙහි ගොඩනැගිල්ලේ පළල පැති දෙකෙහි ගොඩනැගිල්ලේ පළල පැති දෙකෙහි පරාලවලට සමාන්තරව පරාලවලට සමාන්තරව පරාලවලට සමාන්තරව පිටත පරාලයට ගසනු ලබන ලෑල්ල පිටත පරාලයට යොදනු ලබන ලෑල්ල පිටත පරාලයට යොදනු ලබන ලෑල්ල බාච් ලෑල්ල වේ පිටත පරාලයට යොදනු ලබන ලෑල්ල බාච් ලෑල්ල වේ මෙය වඩිම්බු ලෑල්ලේ ප්‍රමාණයන්ට සමාන ප්‍රමාණයන්ගෙන් මෙය වඩිම්බු ලෑල්ලේ ප්‍රමාණයන්ට සමාන ප්‍රමාණයන්ගෙන් වඩිම්බු ලෑල්ලේ ප්‍රමාණයන්ට සමාන ප්‍රමාණයන්ගෙන් භාවිතා කරයි සමාන ප්‍රමාණයන්ගෙන් භාවිතා කරයි හරි දැන් අපි මේ වහල ව්‍යුහයේදී යොදාගත්ත දැව කොටස් ටික පොඩ්ඩක් නම් කරගමු හරි වහලක දැව කොටස් නම් කිරීම වහලක දැව කොටස් අපි උඩ ලිව්වා වහලක දැව කොටස් කියලා වහලක දැව කොටස් අපි ඒක ඉද හඳුන්වාගෙන ආවා දැන් අපි මේක පොඩ්ඩක් ඇඳලා නම් කරමු හරි වහලක දැව කොටස් අපිට වහලක දැව කොටස් ගොඩාක් ඒවා නම් කරන්න පුළුවන් මෙන්න මේ වහල හරි මෙන්න මේ වහල මේ වහල අපි ඉස්සරහට මේ වහල වර්ගය මොකක්ද කියලා ඉගෙන ගන්න ඕ අපි දැනට නම් කරන්න මේ වහල තරස් කඩා දින මෙතන විත්‍යයක් अरे मैं वित्तीय लिए गलती अन्य वित्तीय दान लाद बाल क्या मत मैं महान मैं तो ना वित्तीय कोई वित्तीय එතකොට මේකේ බුදුන් යටලියක් තියෙන මෙහෙම බුදුන් යට මැද යටලිය දෙකක් භාවිත කරන නැත්නම් අට වාල දෙකක් භාවිත කරන මේ විදිහට දැන් අට වාල සහ මැද යටලිය වලට ආදාරක කරුව කුරුපා කරු කුරුපා කරු මෙහෙම මේකට ගහලා තියෙනවා කුරුපා කරු දැන් කුරුපා කරු දැන් කියන්න කුරුපා කරු හරි දැන් අපි මේ ටික නම් කලින් ඊට පස්සේ රඩියක් අරගෙන මෙයා මොකද්ද බාල්කේ බාල්කේ කියන දවකට අපි හැදින්නේ හරි और मैं आम का तो बीती आ गई हूँ बीती या तो मैं कम का तो अट्टवाल मैं दे आ गई मैं आम का तो मुदुन या तो මුදුන් යටලිය. හරි?
තොර තා මොනවද අපිට මේක නම් කරන්න පුළුවා මෙතෙන්ට ගහමු අපි අර ලෑල්ල කෙලවරට ගහමු මොන වඩින්ගු ලෑල්ල තා මොනවද තියෙන්නේ රීප් හරි රීප් අපි මේ මැස්සෙන් හයි කරමු මොන රීප් දානවා රීප් වේලි හතරක් මේකට මම යොදාගන්න රීප් මේවා රීප් अरे दोर देव कोटा स्वेले आतावती ये नो मेके पराग मेह दाल दिए ने पराग पराग क्या देखा है तूने हतरा है पाई है हता अरे दोला हाथ क्या ने करा हाथा क्यों इतना दिए अनित्ति का अपने मेके दे संधान करा मेह 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 दी अरे मेह दी කද්ද මූල පරාලයයි මූල පරාලය මේකට අපි මෙහෙම එකක් ගමු මොන වහල කෑල්ලක් ගන්න මේ තියෙන්නේ කෙටි පර කෙටි පාර හරි මේව කෙටි පාර මෙයා මූල පාරාලය මේ ඵලය හැදලන්නේ මෙතන තියෙන්නේ ওই කෙටි පාරාලය කෙටි පාරාලය භාවිතා කරලා තියෙන මෙතන කාණුවක් වගේ එකකට මෙයා ඇවිල්ලා කාණු පාරාලය මේක නම් කරොත් මේක ආනු පාරාලය මෙයා मूल पराले में गुल मनोद केटी पार देंगे वही रूप देखे एक और हाथ में नाम का बाज लाल इतना एडवेंटी मैंने मेथी का मैं पोट्टा इनारी तूना हाथ रख देना इनारी हाथ रख कितर देना ओके ऐंदला नाम करेगा न्याय न्याय महाले देव कोटा अरे उनको तो मेवा ඇඳලා නම් කරන්න එනවා විභාගවලදී නම් කරන්න එනවා නම් කරන්න විතරක් නෙමෙයි සමා මේවයි ප්‍රමාණයන් දෙන්නත් කියලා තියෙනවා මේවයි ප්‍රමාණය උදාහරණ දීපු ප්‍රමාණයන්ගෙන් මොකක් හරි එකක් හරි ලිව්ව නම් හරි හරි දැන් බිත්ති අට්ලිය ගත්තොත් බිත්ති අට්ලිය අපි කිව්වේ මොකද 75 වැඩි කිරීම 100 අරස්කඩ ප්‍රමාණය හරි අරාලයක් 50 වැඩි කිරීම 100 ඒ ටික එකම එහෙම ලිව්වත් හරි අරාසේ නැත්තම් හරි මේකට දෙන්න විනාඩි 4ක් විතර ඔකට අග්ගාලා ඇඳලා නම් කරගන්න
හරි බලමු අපි මේ එතකොට ඊළඟට වහල වර්ග මොනවද වහල වර්ග හරි වහල වර්ග ටික බලමු ඊළඟට වහල ගත්තොත් වහල වල් ප්‍රධාන වශයෙන් අපිට මෙන්න මේ විදිහට වර්ග කරන්න පුළුවන් හරි වහලේ අපි වහල වර්ග කිරීම අපි වහලේ හැඩය අනුව වර්ග කරනවා හරි වහල වර්ග වහල වර්ග වහල වර්ග ටික හැඩය අනුව වර්ග කරොත් හැඩය අනුව අපිට මේක වර්ග කරන්න පුළුවන් එකක් තමයි පැතලි වහල ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට ගණන් කරනවා පැතලි පැතලි වහල අනිත් එක තමයි හැඩ වහල නැත්නම් ආනත වහල බෑවුම් වහල ආනත බෑවුම් වහල ආනත හෝ බෑවුම් වහල හරි තොර මේ විදිහට අපිට පුළුවන් වර්ග කරන්න ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් මෙයා තවදුරටත් වර්ග කරන්න අමාරුයි මෙයාගේ සාමාන්‍යයෙන් පැතලි වහලක් අපි අර්ථ දක්වන්නේ අංශක 10ට අඩු මේ කෝණය අංශක 10ට අඩු හරි තොර හැඩ වහලක් අපිට නැත්තම් ආනත වහලක් අපිට වර්ග කරන්න පුළුවන් ආනත වහලක් මෙන්න මේ විදිහට ආනත වහල පුළුවන් ප්‍රධාන වශයෙන් එක ආනතයක් තියෙනවා අර කලින් තු වගේ ඵලය තනි ඵලය තනි ඵලය තනි ඵලය තනි ඵලයේ වහල ඊළඟට ඵල දෙකේ වහල හරි ඵල දෙකේ වහල. තව තියෙනවා ඵල දෙකට වඩා වැඩි ඒවා අපි ඕනනම් හඳුන්වමු බහුඵල කියලා. බහුඵල වහල. බහුඵල වහල. හරි ওই විදිහට අපිට පුළුවන් මේක වර්ග කරන්න. දොර තනි ඵලයේ ඵල දෙක බහුඵල. හරි? දොර මේ ඵල දෙකේ වහලෙත් ප්‍රභේද ගණනාවක් තියෙනවා. युग्म वाहन अपर रूप में युग्म ईलांगत ये वो युग्म ये वो युग्म अरे ईलांगत खारतालां डबल रूप डबल रूप से दित्त वहाल हवेका गान पुलवा आप वहाल राइट मैंने मैं वार्गी करने टक टक का लेंदा गान मैं आज देखा कितर दिन ना වර්ගීකරණය ඇදලා මේක නම් ලියන්න ඕනේ අපි එක ලියනවා පැතලි වහල කියලා ලියනකොට ලියනවා
අංශක 10ට අඩුව වහලා. ඒතර ආනත වහලා ඉන්නේ සාමාන්‍යයෙන් අංශක 10ක් 70ක් අතර. අංශක 10ක් 70ක් අතර. ආනතියක් සැත්ත වහලා. हर लिया पैतली वहाल वहाल वर्ग आते लियागन पलवी पैतली वहाल पैतली वहाल पैतली वहाल पैतली वहाल पैतली वहाल ලියන්න තිරසට අංශක 10ට වඩා අඩු 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 ආනතියක් සහිත තිරසට අංශක 10ට වඩා අඩු ආනතියක් සහිත वहल वर्ग वहल वर्ग वहल वर्ग पैतली वहल लेस हांदून वाय पैतली वहल लेस हांदून वाय पैतली वहल लेस हांदून वाय पैतली वहाल लेस हांदून वाय मैं कॉन्क्रीट वली निर्माण करगत विट मैं कॉन्क्रीट वली निर्माण करगत विट मैं कॉन्क्रीट वली निर्माण करगत विट අමතර ගෙබිමක් ලෙස කොන්ක්‍රීට් වලින් නිර්මාණය කරගත් විට අමතර ගෙබිමක් ලෙස භාවිතා කළ හැක අමතර ගෙබිමක් ලෙස භාවිතා කළ හැක අමතර ගෙබිමක් ලෙස භාවිතා කළ හැක භාවිතා කළ හැක නාගරික ප්‍රදේශවල ඉදිකරනු ලබන ගොඩනැගිලිවල නාගරික ප්‍රදේශවල ඉදිකරනු ලබන නිවෙස්වල नागरिक प्रदेश निवेशवल बहुलव देखिए है कि वहल वर्गे की बहुलव देखिए है कि वहल वर्गे की बहुलव देखिए है कि वहल वर्गे मेकट पैतली वहल इंग्लिश प्लेटफ्रूफ है प्लेटफ्रूफ वहल वर्गे की
හරිද ඊළඟට බලමු අපි ආනත වහල මෙන්න මේක ආනත වහල ඊළඟට යන ආනත වහල මේකට කියනවා පිච් රූෆ් ආනත වහල පිච් ආනත වහල ආනත වහල ආනත වහල ආනත වහල ලියා ගන්න තිරස සමග අංශක 10 සිට 70 තිරස සමග අංශක 10 සිට 70 मेम वहल निर्माण कराय अतर कोणे किंग मेम वहल निर्माण कराय කෝණයකින් මෙම වහල නිර්මාණය කරයි. භාවිතා කරන සෙවිලි ද්‍රව්‍ය මත භාවිතා කරන සෙවිලි ද්‍රව්‍ය මත ආනතිය හෙවත් බෑවුම වෙනස් වේ. ආනතිය හෙවත් බෑවුම වෙනස් වේ. ආනතිය වෙනස් වේ. තාප පරිවර්ණය කිරීමේ පහසුවත් තාප පරිවර්ණය කිරීමේ පහසුවත් තාප පරිවර්ණය කිරීමේ පහසුවත් දර්ශනීය ලෙස නිම කිරීමට ඇති හැකියාවත් दर्शनीय लेस निम किरीमट ऐति है कि आवत है कि आवत सहल बावत मेम वहाले वासिवे मेम वहाले वासिवे මෙම වහලේ වාසි වේ මෙම වහලේ ප්‍රභේද පිළිබඳව මෙම වහලේ ප්‍රභේද පිළිබඳව සලකා බලමු මෙම වහලේ ප්‍රභේද පිළිබඳව සලකා බලමු ආනත වහලේ ප්‍රභේද ඉස්සෙල්ල ගන්න තනි ඵලයේ වහල තනි ඵලයේ වහල තනි ඵලයේ වහල තනි ඵලයේ වහල ලියාගන්න තනි ඵලයේ වහල තනි ඵලයේ වහල ලියාගන්න ප්‍රධාන ගොඩනැගිල්ලකට ප්‍රධාන ගොඩනැගිල්ලකට ප්‍රධාන ගොඩනැගිල්ලකට ප්‍රධාන ගොඩනැගිල්ලකට යාබදව යාබදව
प्रधान गुडनगिल्लकट यापदव कोटसाक निर्माणे किरीमेदी यापदव कोटसाक निर्माणे किरीमेदी प्रधान गुडनगिल्लकट यापदव कोटसाक निर्माणे किरीमेदी प्रधान गुडनगिल्लकट यापदव कोटसाक निर्माणे किरीमेदी मेम वहल युदागत हैक मेम वहल युदागत हैक मेम वहल युदागत हैक बित्ति देखा तर पारतारे बित्ति देखा तर पारतारे हेवा परायने बित्ति देखा तर पारतारे हेवा परायने परायने मिलीमीटर दिदात सबसे पाना පරතරය හෙවත් පරායනය මිලිමීටර 2750කට 2750කට අඩු ඉදිකිරීම සඳහා අඩු ඉදිකිරීම සඳහා මෙම වහලය භාවිතා කළ හැක මෙම වහලය භාවිතා කළ හැක වහලේ ඉහළින් යොදන යටලීය වහලේ ඉහළින් යොදන යටලීය පේකඩ ගල් මත රඳවනු ලබයි පේකඩ ගල් මත රඳවනු ලබයි මේ කීපයක සුට්ටක් අපි අද ගමු මේකේ ඇත්තටම වැදගත් වෙන්නේ මෙන්න මේ වහල අඳින එක ඔතන විභාගෙ දෙන්නේ මේවා ඇඳලා නම් කරන්නේ ඒතර මේකෙන් දැන් තනිපලයේ වහල නිර්මාණය කරනකොට ගොඩක් කලාවට මේ තියෙන ගොඩනැගිල්ලකට පැත්තකට කෑල්ලක් තමයි අර බායල් ගැනීමක් තමයි කරන්නේ හරි මේ තියෙන ගොඩනැගිල්ලක බිත්තිය ඒතර මෙතන ඉඳන් මේ මේ එළියට කෑල්ලක් අලුතෙන් ගන්න හරි ඔන්න කෑල්ලක් අලුතෙන් ගන්න සාමාන්‍යයෙන් 2750ක් තමයි ගොඩක් කරලා උපරිම වගේ ගන්න. මිලිමීටර 2750. හරි. එතකොට දැන් මේ පරාල කෙළවර වල රඳවන්නේ ඉහළින් යටලියක් අවතියන්න ඕන. මෙතනින් යටලියක් අවශ්‍ය වෙනවා. මෙතන යටලියක් තියාගන්න ඕන. ওই යටලිය රඳවීම සඳහා මෙතෙන්ට අපි භාවිතා කරනෝ පේකඩ ගලක්. අතීතයේදී නම් මේක ගොඩක් කලාවට ගලකින් තමයි නිර්මාණය කරගත්තේ කළු ගලකින් හදලා මේක විත්‍යට ලොකු විත්‍යට යවලා එහේ එළියට පන්නලා ගත්තා වර්තමානයේදී නම් මේකට අපිට ওই කොන්ක්‍රීට් වලින් එළියට පන්නපු බීම් කෑලි භාවිතා කරන්න පුළුවන් ඒත් මේ ඉහළින් යටලිය රඳවන්න මේ විදිහට ක්‍රමවේදයක් පාවිච්චි කරන්න විත්‍යටලිය මෙතන මුදු ඉහළ යටලිය මුදුන් යටලියක් නෙවෙයි ඒක යටලිය කියලා කොන හරි පරාල ඊළඟට මෙතන
වඩින්බුව ගහනෝ වඩින්බුව ගහුවා හරි රීප්ප පටි ටිකක් දාගත්තා රීප්ප රීප්ප පටි ටිකක් දැම්මා ඊළඟට අපිට ඕන නම් මේකේ සෙවිලිය සෙවිලියක් දාන්න පුළුවන් සෙවිලි ෂීට් එකකුත් දාන්න ඔන්න ෂීට් එකක් දැම්ම හරි දැන් ඕන නම් මේකට අපිට තව පුළුවන් ඕන නම් වැහි බීල්ල බුද්දා වැහි බීල්ල බුද්දා හරි ඔන්න වහලේ නිර්මාණය කරගන්න. ඒකෝර දැන් අපිට තියෙන්නේ මේ වහලේ නම් කරගන්න. මොනවද නම් කරන්නේ? මෙයා නම් කරන්න. විත්ති යටදී මේක නම් කරා. පරාල මෙයා නම් කරා රීප්ප. හරි මේක නම් කරා යටදී. මෙයා නම් කරා සෙවිලි. සෙවිලි තහරි. සෙවිලි තහඩු. හරි මෙතන මේක වඩින්. මේ මොකද්ද වැහි පිළි. මෙයා මොකද්ද පේක. ඔය විදිහට වහලා ඇඳලා නම් කරන්න හැකියාව තියෙන්න ඕන. හරි. වහලා ඇඳලා නම් කරන්න. මොකද්ද මේ ඇඳේ තනි ඵලයේ වහල. හරි. මේක ඇඳ ගන්න. තනි ඵලයේ වහල. තනි ඵලයේ වහල. රූප සටහන ඇඳ ගන්න.
හරි එතකොට දැන් අපිට ඊළඟට තියෙන්නේ මෙන්න මේක පළ දෙකේ වහල පළ දෙකේ වහල වල තියෙන ප්‍රභේද ගණනාවක් 1 2 3 4 5ක් තියෙනවා යුග්ම පියව යුගල කරතලාද දිත්ත ඒ විදිහට තියෙනවා හරි එතකොට දැන් අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙන්න මේ පළ දෙකේ නැත්තම් දෙපළ වහල පිළිබඳ දැන් අපි පළ දෙකේ වහල පිළිබඳව අපි ඒක අපි ඉරිදා මෙතනින් තමයි නැවැත්තුවේ